අලුත්ම පුවත් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. තම පවුලේ ආර්ථිකයට උරදීම පිණිස දැනට වසර 30-40 ගණනකට පෙර සිටම අපේ රටේ කාන්තාවන් තෝරාගත් වෘත්තිය වූයේ මැදවැරදිග ගෘහ සේවයට යාමයි. මැදවැරදිග රැකියා දොරටුව මෙරට විවෘත වීමත් සමග නොදන්නා රටක නුහුරු බසක් කතා කරන හාම්පුතුන්ට බැල මෙහෙවරකම් කරන්න ගිය අපේ රටේ කාන්තාවෝ ඩිනාර්, රියාල්, ඩොලර් මෙන්ම පවුන්ද මව්බිමට ඒවා තම දරුමල්ලන් ඇතැම් විට සැමියා පවා පෝෂණය කළේ දහසකුත් එකක් දුක්කරදර බාධක මධ්‍යයේයි. විශේෂයෙන් මෙරට කාන්තාවන් සඳහා මැද පෙරදිගින් විවෘත වූ රැකියාවස්ථා රටේ විරැකියාවට විසඳුමක් පමණක් නොව අතිවිශාල ධනස්කන්ධයක් රට ගලා ඒමටත් හේතු වුණා. මැද පෙරදිග රටවලට ශ්‍රී ලාංකික නුපුහුණු කාන්තාවන් ගෘහ රැකියා පිණිස ඇවීම මීට වසර 40ක කාලයකට පෙර පමණ ආරම්භ වූ අතර කොළඹින් දුරබැහැර ඉතාම දුගී දුප්පත් පවුල්වල අය සහ අකුරුවත් දන්නති කාන්තාවන් පවා මැද පෙරදිග සේවයට ගොස් තම දරු පවුල් නඩත්තු කළා. එදා මෙදා තුර රටට විදේශ විනිමය සපයන මාර්ගයද මෙය වුණා. තමන්ගේ දූ දරුවන්ගේ හිසට නිවහනක්, හොඳ අධ්‍යාපනයක්, වයෝවෘද්ධ දෙමාපියන්ට බෙහෙත් වේලක් මේ දිරිය ගැහැණුන්ගේ එකම සිහිනය වුණා. ආරම්භක අවධියේදී මේ ගමනට අධ්‍යාපනය වැදගත් වූයේ නැහැ. එදා අස්සම් කිරීමට බැරි අය පවා තම ඇඟිලි අස්සන තබා අරාබිකරයට ගොස් රැකියාවල නිරතව තම දූ දරුවන් පෝෂණය කළේ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින්. මෙසේ කීයක් හෝ සොයාගෙන තම දූ දරුවන් පෝෂණය කිරීම සඳහා මැද පෙරදිගේ මෙරට කතුන් බොහෝ දෙනෙක් පසුගිය කාලයේ පුරාවටම ඇතැම් හාම්පුතුන්ගෙන් අමානුෂික වදහිංසාවලට ලක්වීම, වැටුප් හෝ ආහාර නොලැබීම ආදී හිංසනයන්ට ලක් වූ අතර ඔවුන්ගේ වදහිංසාවලට ලක්වී සදාකාලික ආබාධවලට ලක් වූ සහ ජීවිතයෙන් සදහටම සමුගත් කාන්තාවන් සංඛ්‍යාවද අතිවිශාලයි. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය දාකයි. ඒ ගම්පහ වලව්වත්තෙන්. ගම්පහ වලව්වත්තේ පදිංචිව සිටි ශ්‍රියා කුමුදුනි පුතුන් දෙදෙනෙකු සහ සැමියෙක් සමග ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙමින් යන්තම් සිය ජීවිතය ගැටගසාගත් දිරිය කාන්තාවක්. ඇය හඳුන්කූරු කර්මාන්තය සිය ජීවනෝපාය කරගත්තා. කුඩා පුතුන් දෙදෙනාගේ අඩුපාඩු ඉටු කිරීමට තරම්වත් සරලන මුදලක් කුමුදුනිගේ ව්‍යාපාරයෙන් නොලැබුණු අතර සමහර අවස්ථාවල වේලක් කර වේලක් සොයා ගැනීමද ඔවුන්ට බරපතල ගැටලුවක් වුණා. ඒ වන විට දරුවන්ද කුඩායි. ඔවුන්ට දෙමාපියන්ගේ දුක නොතේරෙයි. ස්ථිර නිවාසයක්ද නැහැ. සැමියාටද ස්ථිර රැකියාවක් හරියට නැහැ. දෙලොවක් අතර සිර වී සිටි ශ්‍රියා මේ දුකෙන් ගොඩ යාමට මගක් සෙව්වේ මේ අතරයි. ඒ දරු සෙනෙහස නිසාමයි. ඒ ගෘහ සේවක රැකියා පිණිස කාන්තාවන් මැද පෙරදිග බලා යාම ආරම්භ කළ මුල්ම යුගය වූ 1981 වසරයි. ශ්‍රියා තම දරු පවුලේ අනාගත සුභසිද්ධිය උදෙසා මැද පෙරදිග රැකියාවට යාමට තීරණය කළේ දරුවන් සිය මවගේ භාරයේ තබමින්. තම දියණියගේ දරුවන් දුක් විඳින දුක්ඛන්දරාව සහ ඉහට ස්ථිර වහලක්වත් නොමැති මේ දරු පවුලේ අනාගතය ගැන සිතූ ශ්‍රියාගේ මව දියණියගේ දරුවන් බලා කියා ගැනීමට එකඟ වීමෙන් පසු 1981 වසරේ දිනක ශ්‍රියා කුමුදුනි පෙරේරා එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ සාජානුවරට ගියා. එවකට ඇට ලැබුණු සේවා ස්ථානය යහපත් තැනක් වුණා. ඇයගේ මාසික වැටුප තම දරුවන් වෙනුවෙන් නොවරදවාම නිවසට එව්වා. දින සති මාසවලට පෙරලි කාලය ගෙවී ගියා. ආච්චිගේ සෙවණේ හැදුණු ලොකු පුතා චමින්දට වයස අවුරුදු 19ක් පිරීමෙන් පසු ඔහුද තමන් සිටනා රටට ගෙන්වාගත් ශ්‍රියා චමින්ද පුතාටත් එරටින් රැකියාවක් සොයා දුන්නා. ශ්‍රියාගේ පුතු චමින්ද ඉන් අනතුරුව එරට රැකියාව කළේ මව් සෙනෙහස ලබමින්. එතැන් සිට මේ දක්වා සිදු සියල්ල කඳුළු අතරින් චමින්ද කියූ ලෙසම මෙහි සටහන් වෙන්නේ මෙවැනි දුකක් තවත් කිසිම දරුවෙකුට නොවේවා යන ප්‍රාර්ථනයේද පෙරදැරිවයි. අපේ අම්මා රට ගියේ අපේ පවුලේ නැතිබරිකමෙන් ගොඩගන්න. අම්මා රට යද්දී මං ගොඩක් පොඩි. මට වඩා බාලමල්ලි කෙනෙකුත් අපිට හිටියා. ඒ කාලේ අම්මා ආපු සල්ලි වලින් මල්ලීමමයි හොඳින් ඉගෙන ගත්තා. අපි හැමෝම තුන් වේල බඩකට පිරෙන්න කෑවා.
ඊට පස්සේ මට වයස 19ක් පිරුණාට පස්සේ අම්මා මාව ඒ රට ගෙන්වාගෙන මට රස්සාවකුත් හොයලා දුන්නා. ඒ කාලේ නම් හරිම සුන්දරයි. පුංචිම කාලේ මව් සෙනෙහස නැති වුණු මට අම්මාගේ සෙනෙහස උපරිමයෙන් භුක්ති විඳින්නට ලැබුණා. මම අවුරුදු දෙකක් ඒ රස්සාව කරගෙන සතුටින් හිටියා. ඒ අතරේ දවසක් ලංකාවෙන් හදිසි පණිවිඩයක් ආවා. අපේ මල්ලි වැලිවේරිය රතුපස්වලදී ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්තයා මියගිය තැනීම ඒ බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණා කියලා. ඒ වෙලාවේ මමත් අම්මත් අන්තසරණ වුණා. අම්මායාගේ පාස්පෝර්ට් එක වීසා ගහන්න දීලා තිබුණේ. පොත නැවත දෙන්නේ වීසා ගැහුවට පස්සේ. මේ හේතුව නිසා අම්මා මාව විතරක් ලංකාවට එව්වා. මල්ලිගේ අවමගල් කටයුතු වලින් පස්සේ මමත් විවාහ වුණා. ඊට පස්සේ මං ආපහු රට ගියේ නැහැ. අම්මා කලින් ගෘහ සේවිකාවක් වශයෙන් රස්සාව කළා. ඊට පස්සේ අම්මට එරටේ ස්කෝල් එක පිරිසිදු කිරීමේ රස්සාවක් හම්බ වෙලා තිබුණා. ඊට පස්සේ අම්මා ඒ රස්සාව කළා. ඒ රස්සාව ලැබුණට පස්සේ අම්මා කුලී නිවසක් අරගෙන ඒකේ තමයි ජීවත් වුණේ. ඒ දවස්වල අම්මගේ බඩේ ගෙඩියක් ඇවිත් එහිදී ඔපරේෂන් කළා. ඒකටත් ලොකු වියදමක් ගියා. අපිටත් වියදම් කළා. ඉතින් මේ හේතු නිසා අම්මගේ අතේ සල්ලි ඉතුරු වුණේම නැහැ. අම්මා මේ නොවැම්බර් මාසේ ලංකාවට එන්න සල්ලි එකතු කළා. ඒ රටේ අම්මා හිටපු ගෙදර කාමර තුනක ලොකු ගෙයක් නිසා ඒකේ ඉතුරු කාමර දෙක කුලියට දීලායි තිබුණේ. මගේ ලොකු දුවත් නෝනත් අම්මා එහෙට ගෙන්න ගත්තා. දුවගේ ඉස්කෝලේ නිවාඩුවට හැමදාම රැට අම්මා අපිත් එක්ක ස්කයිප් වලින් කතා කරනවා. ඒත් පසුගිය අගෝස්තු 13න් පස්සේ අම්මා කතා කළේම නැහැ. මට ලොකු බයක් දැනිලා මල් ළඟ තිබුණු ටෙලිෆෝන් නම්බර වලට කෝල් කළා. අම්මා මේ නොවැම්බර් මාසේ 2 වෙනිදා ලංකාවට එන්න හිටියේ. ඒ ගැනත් අහන්නයි කතා කළේ. මගේ කැමැත්තක් තිබුණා. මං යකඩ වැඩ දන්න නිසා මගේම කියලා ලේන් වැඩපොලක් පටන් ගන්න. එහෙන් මෙහෙන් යාළුවන්ගෙන් සල්ලි වලට ගත්ත බඩොත් මැෂින් කීපයකුත් මා ගාව තිබුණා. ඒවා ගන්න මට උදව් කළේ මගේ අහිංසක අම්මා. තව ප්‍රධාන මැෂින් කීපයක් ඕන නිසා අම්මා ඇවිත් මට ඒවා අරන්දනට පස්සේ ව්‍යාපාරය පටන් ගන්නයි මං හිතාගෙන හිටියේ. ඒ ලබන 2020 ජනවාරි මාසේ පළවෙනිදා මට ස්ථිර ආදායම් මාර්ගයක් හදලා දීලා අම්මා රටින් එන්න හිටියේ. අම්මගේ ළඟ මට මැෂින් ටික ගන්න එකතු කරපු සල්ලි රුපියල් ලක්ෂ 15කට වඩා තිබුණා. රත්තරම් බඩු රුපියල් ලක්ෂ ගානක තිබුණා. ඒවා මගේ දුවට පෙන්නලා තිබුණා. දුව අම්මා ගාව ඉන්නකොට අම්මගෙන් ආරංචියක් එන්නෙන්නම නැති නිසා අම්මගේ යාළුවෙක් වෙලා හිටපු ඉන්දියානු දෙමළ කාන්තාවක් වුණ උණුමරුවන් කියන කෙනාට මං කෝල් කරලා ඇහුවා. එයා තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ මගේ අම්මා මරලා ජීප් එකක දාලා තියනවා කියලා. අම්මගේ යාළුවෝ ඔක්කොමලා මේ මරණයෙන් පස්සේ අපිව මගහැරියා. එයාලට නීතියෙන් ප්‍රශ්න වෙයි කියලා. කෝල් එකක්වත් දුන්නේ නැහැ ඒ රටේ පොලිසියට තියෙන බයට. අන්තිමේදී මම අම්මාව අඳුනන අම්මා හිටපු ගෙවල් ළඟ ඉන්න ලංකාවේ අංකල් කෙනෙක්ගෙන් අම්මා ගැන ඇහුවා. එයා මට ඇත්තම කතාව කිව්වා. අම්මාගේ ඝාතනයෙන් පස්සේ ඒ රටේ පොලිසිය අම්මා නැවිතලා හිටපු ගෙටත් සීල් තිබ්බා. ජීප් එක පිටින්ම මිනිය හොස්පිටල් ගෙනිච්චා. ඒ අංකල් මට කිව්වා මිනිමරුවා අම්මා හිටපු ගෙදර ලයිට් ඔෆ් කරලා ජීප් එකේ විතරක් කරන්ට් එක ඕෆ් නොකර ගිහින්. මේ තොරතුර මට එහෙන් ආවට පස්සේ මගේ ඔළුවට කිසිම අදහසක් ආවේ නැහැ. කරන්න ඕනි මොකක්ද කියලා. මමත් මගේ බිරිඳත් දුවත් 10,000 වාරයක් වැළපෙන්නට ඇති. මේ ගැන කල්පනා කරලා මට හිතාගන්න බැරි වුණා. මම දැන් කරන්නේ මොනවද කියලා. පස්සේ මම විදේශ කටයුතු අමාත්‍යංශයට ගිහින් අම්මාගේ මිනිය ලංකාවට ගෙන්වලා දෙන්න කියලා ඉල්ලුවා. එයාලා මට කිව්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යන්න කියලා. මම කිව්වා මට මුකුත් එපා. අම්මගේ මිනිය විතරක් මට ගෙනවිත් දෙන්න කියලා. ඊට පස්සේ තමයි 27 වෙනිදා අම්මගේ මృతදේහය ගුවනින් ලංකාවට එවලා තිබුණේ. මීගමුව මහරෝහලේදී වැඩබන මහේස්ත්‍රාත් ගොඩ්ෆ්රි කුරේ මහත්මයා මරණ පරීක්ෂණයක් කරලා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝග කළා. 28 වෙනිදා හවස මිනිය ගෙදරට ගෙනාවා. 29 වෙනිදා අම්මාගේ අවසන් කටයුතු කළා. ඇත්තටම මම හිතාගෙන හිටියේ අපේ අම්මාව කපලා කොටලා මරලා කියලා. නමුත් එදා ඒ අවාසනාවන්ත දවසේ මම දැක්කේ මේ ලෝකයේ දරුවෙක්ගේ S2 කිසිම දවසක නොදැකිය යුතු දෙයක්.
මලසිවුර හඳුනා ගැනීමට යන්න සිද්ධ වුණේ මට. මීගමුව අධිකරණයේ වැඩබන්න මහේස්ත්‍රාත්තුමා අම්මාගේ සිර දාලායපු පෙට්ටිය ඇරියේ මගේ ඉස්සරහා. මට බලන්න බැරි වුණත් මට නීතිමය අතින් කළ යුතුම නිසා මන් බැලුවා. කඳුළු හංගාගෙන කියන්න දුකයි. ඇත්තටම අපේ අම්මා සුදු බෝලයක් වගේ ලස්සනයි. හොඳ හැඩි දැඩි කෙනෙක්. ඒත් ඒ මිනිය අම්මගෙමද කියලා මට හිතාගන්නවත් බෑ. හොඳටම කළු වෙලා මූණේ පවා තැලුම් පාරවල්. අම්මාගේ මරණයට පෙර එයාට ඉතාම බරපතල විදියට වදහිංසා පවුනවලා තියෙන බව අම්මාගේ සිරුරේ තියෙන තැලුම් පාරවල් වලින් තේරුම් යනවා කියලත් දොස්තර මහත්තයා කිව්වා. දකුණු අතේ මැණික් කටුව ළඟ තදබල තෙරපීමකට හේතුව අම්මට හිසටම පහර දීලා එයාව සිහි නැති වුණාම කාමරයේ ඉඳලා අතින් ඇදගෙන යාම වෙන්න පුළුවන් කියලත් කිව්වා. කොහොම වුණත් දසවද දීලයි අම්මව බාගෙට මරලා එයාට සිහිය නැති වුණාම ජීප් එකේ දාලා තියෙන්නේ. ඒක ලොකු ජීප් එකක් කියලා මගේ දුවත් නෝනාත් මට කිව්වා. අධිකරණ වෛද්‍ය වාර්තාවේ මේක සාවාද්‍ය මිනිස් ඝාතනයක් කියලා සඳහන් කරලා තියෙනවා. අම්මාගේ කරේ නිතරම දාගෙන තිබුණා රත්තරන් චේන් පොටක්, කරාබු දෙකක්, මුදු ආදිය. මේවා මුකුත් තිබුණේ නැහැ. අම්මා ළඟ තිබුණා රත්තරන් බඩු ගොඩක්. සල්ලිත් රුපියල් ලක්ෂ 13කට වඩා තිබුණා. මට සල්ලි පෙන්නුවා. එයා සල්ලි ගාණ වැඩි වෙනතුරු හිටියේ ඒ සල්ලි මට එවන්න. අම්මා මේ නොවැම්බර් මාසේ ලංකාවට එන්න සල්ලි එකතු කළා. මේ කිසිම දෙයක් ගැන අපිට අහන්න කෙනෙක් නැහැ. මේ මිනිමරුවා ඒ රටින් පැනලා යන්න කලින් අතරංගුවට ගන්න කියලා අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඒ රටින් ඉල්ලීමක් කරන්න ඕනේ. අපේ අම්මා පසුගිය 2017 පස්වෙනි මාසේ 17 වෙනිදා ලංකාවේ බියුරෝ කරලා තියෙනවා. ඒක අවුරුදු 2යි වළංගෝ. මං ඒ ගැන විදේශ සේවා එකෙන් ඇහුවා. එයාලා කිව්වා අම්මගේ රක්ෂණයේ කාලය ඉවර නිසා කිසිම දෙයක් දෙන්න බැහැ කියලා. 2017 පස්වෙනි මාසේ 17 ඉඳලා 2019 6 මාසේ 17 වෙනකම් විතරයිලු රක්ෂණයේ වළංගු. අම්මා නැති වුණේ 2019 8 මාසේ 13. ඒ නිසා රක්ෂණයේ වළංගු කාලය මාසයක් පැනලලු. මරණය වෙනකොට අපේ තාත්තා අසනීපෙන් ලෙඩගානේ මාගාවේ ඉන්නේ. අම්මා විදේශගත වෙලා අවුරුදු 38ක්ම රැකියාව කළා. ඒ අවුරුදු 38 හැම අවුරුද්දේම බියුරෝ මුදල් ගෙවලා තියෙනවා. ලංකාවට ඇවිත් ගිහින් තියෙනවා. මේක කොයි රටක වුණත් මිනිස් ඝාතනයක්. අනිත් එක තමයි අපේ ගෙදරට මිනි පහනක් වුණු අම්මා නැති වුණාට පස්සේ අපිට බඩමුට්ටු වැඩක් නැහැ. ඒත් මට මේ දේත් නොකියාම බෑ. අම්මා නිතරම ඉඳගෙන ඉන්න හාන්සි පුටුවක් එයා හිටපු ඒ රටේ ගෙදර තියෙනවා. අම්මා මගේ දුවට කියලා තියෙනවා, "පුතේ මම මැරුණු දවසක ඕනෙම දුකක් මේ පුටුව ළඟට ඇවිත් කියන්න. මං ඒක අහන් ඉඳලා පුළුවන් විදියට පිහිට වෙන්නම්" කියලා. එයා අපි එක්ක හැමදාම කතා කරන්නේ ඔය පුටුවෙම ඉඳගෙන. "අනේ මට මුකුත් එපා. මෙන්න මේ පුටුව විතරක් මට එවන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්. මොකද මේ වෙනකොට මගේ ලොකු දුව බරපතල විදිහට මානසිකව වැටලා. එයා අපේ අම්මට පණ වගේ ආදරෙයි. අම්මත් එහෙමයි. මේ වෙනකොට එයා හිටපු ගේත් සීල් කරලා. මේ නිවස අයිති අරාබි ජාතිකයෙකුට. අද අපි ඉතාම අසරණයි. වැඩපලක් දාන්න ණය තුරුස් වෙලා. ගත්ත බඩුවකින් දැන් කිසිම පලක් නැහැ. දරු දෙන්නෙක් ඉන්න මට ඒ වගේ දෙයක් කරන්න හයියක් නැහැ. මුදලුත් නැහැ. අපේ අම්මට ඒ රටේ බැංකු ගිණුමක් තිබුණා. අම්මා සල්ලි ඒ ගිණුමේ දාලා තිබුණේ. වරින් වර වියදමට ගත්තේ කාඩ් පතක් පාවිච්චි කරලා. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අම්මාගේ බැංකු ගිණුම් ගැනත්, එයාගේ නිවසේ තිබුණු බඩු මුට්ටු ගැනත්, රන් ආභරණ ගැනත් සොයා බලන්න කියලා. මේ සාහසික අපරාධ කරපු කෙනා විදේශිකයෙක් නම් රටින් පැනලා යන්න කලින් අත්අඩංගුවට ගන්න ඕන. අපිටත් වඩා ඒ රටවල ආරක්ෂාව බලගතුයි. ශ්‍රියාණිගේ පුත් චමින්ද පෙරේරා කීවේ හැඬු කඳුලින්. කළුආදේවගේ ශ්‍රියා කුමුදුනි පෙරේරා මහත්මියගේ අවසන් කටයුතු ඉකුත් 29 වැනිදා ගම්පහ ඇටඹගහ කණත්තේදී සිදු කෙරුණි. ඇය මිය යන විට 60 හැවිරිදිවියේ පසු වුණා. මීගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී DK විජේවර්ධන මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර මීගමුව මහරෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා මරණ පරීක්ෂණය සිදු කළා. ශ්‍රියාගේ ඝාතනය ගැන පරීක්ෂණ දිගටම පැවැත්වෙයි. ලිපිය SHI කුසුම්ලතා. උපුටා ගැනීම පුවත්පත්කින්.
නවතම අපරාධ රහස් පරීක්ෂ කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැම්ම අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. ඒවගේ මේ වීඩියෝ එක අනිත්‍යයාලුවන්ට ෂයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.